සමහර විට අපිට හෙට දවසේදී සුරාබදු කොමතාරිස් කාර්යාලයේ වටලන්න සිද්ධ වෙයි. මොකටද මේ අපිට මේ වටලන්න සිද්ධ වෙන්නේ? මේ වන විටත් බිලියන 4ක පමණ සුරාබදු නොගෙවපු කර්මාන්ත ශාලාවක් වෙච්චි මෙන්ඩිස් සමාගමට නැවත වතාවක් බලපත්‍රය ලබා දෙන්න යනවා. හෙට දවසේදී බලපත්‍රය අලුත් කරන්න යනවා. අපි පහුගිය දවස්වල කිව්වා අපි අධිකරණයේ හමුවට ගියා. මේ රටේ ජනතාවට මේ ප්‍රශ්නේ කතා කළා. හැබැයි කවුරුත් මේකට සවන් යොමු කළේ නැහැ. මේ බදු අය විය යුතුයි කියන එක අපි හිටපු සුරාබදු කොමතාරිස්ටත් ගිහිල්ලා ප්‍රශ්නය කිව්වා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේක මේ පාර්ලිමේන්තු කාරක සභාවෙදිත් කතා කළා. කවුද මේ ප්‍රශ්නේ කතා කළේ? චම්පික අමාත්‍යවරයා. දැන් ඇමතිවරයා මේ ප්‍රශ්නේ කතා කළා විතරයි. ඇමතිවරයා මේ කාරක සභාවෙන් ඉවත් කළා. ඒ ඉවත් කළේ කාගේ උමනාවටද? මම දන්නේ මේ අර්ජුන් ඇලෝසියස්ලා එකතු වෙලා මේ මහා බැංකු මංකොල්ලේ සිද්ධ කළානේ. මේ බැංකු මංකොල්ලේ කොටස් තාමත් බෙදීගෙන යනවා. මේ වික්‍රමසිංහට ඕනි වුණාද දන්නේ මේ මෙන්ඩිස් සමාගම. මෙන්ඩිස් සමාගම කියන්නේ කාගේද? මේ ඇලෝසියස්ලාගේ. මේ ඇලෝසියස්ලාට තව තවත් මේ රටේ මේ මිනිස්සුන්ගේ ධනය සූරා ගන්න අවස්ථාව ලබා දෙන්න ඕනි වුණාද දන්නේ නැනේ. ඒක නිසා තමයි මේ චම්පික අමාත්‍යවරයාවත් ඉවත් කළා. මේකට මේ එහෙයියෙක් එහෙයියා අමාත්‍යවරයෙක් දාගත්තේ කියන පදයට නටන්න පුළුවන් අමාත්‍යවරයෙක්. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් අපේ සිවිල් ක්‍රියාකාරකයන් විදිහට අපි කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද අපි දැක්ක අමාත්‍යවරයාත් එක්ක සෙල්ලම් දාන්න බෑ. පහුගිය දවස්වල දිගින් දිගටම කතා කළා. අපි මේ කතා කරන මාතෘකාව මේ බදු සම්බන්ධයෙන් බදු අයවිය යුතුයි. ඒ වගේම අපි දැක්කා අර ජොනීලට වගේ හිතුව මනාපෙට ඕනි වෙලාවට අර රැස්වීමටයි මේ රැස්වීමටයි හැම රැස්වීමකටම අර බාගේ බෝතල් කාලේ බෝතල් තමයි බෙදන්නේ. ඉතින් අන්නෙව්වේ ආනුභාවයෙන් මෙන්න මේ බදු කියන එකෙන් බේරෙන්න හදනවා නම් මේ අරක්කු කම්පැනි අයිතිකාරයෝ ටික අපිට සිද්ධ වෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පොදු සටනක් අරගෙන යන්න. කවුරුත් අරක්කු කිව්වහම කතා කරන්න බය වෙනවනේ. හැබැයි හොඳටම ගහන්නෙත් මේකෙන්. මෙන්න මේ ගැහිලි වලට අපි ඉඩ තියන්නේ නැහැ කියන එක අපි මේ අවස්ථාවේ කියනවා. අපි මේ වෙලාවේ කතා කරන්නේ මේ රටට අයිති විය යුතු නීත්‍යානුකූල බදු මුදල් ගෙවන්නේ නැත්නම් ඒ බදු මුදල් අය කරගන්න ඒ අදාළ දෙපාර්තමේන්තු කටයුතු කරන්නේ නැත්නම් දේශපාලන හෙන්චයියොත් මේ බදු මුදල් වහලා තව තවත් මිනිස්සුන්ගෙන් සූරකන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න එතෙන්දී තමයි අපේ අවශ්‍යතාවය මේ රටේ මහ ජනතාවට ඇති වෙන්නේ. අපි බදුද එහෙම නැත්නම් දූෂණයද වංචාවද මේ දේවල් මේ රටේ වෙන එක වළක්වීම තමයි අපේ සමාජ කාර්යභාරය වෙන්නේ. අපරාධනේ මුන්ට ගෙවන සල්ලි මේ පඩිය සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉන්න රාජ්‍ය සේවකයන්ට ගෙවන්නේ මහ ජනතාවගේ බදු මුදල් වල සල්ලි මුදල්නේ පඩි ගෙවන්නේ. මුන් පඩි ගෙවනවා නම් හරියට ජොබ් එක කරපල්ලා. අපි හෙට දවසේ එනවා උඹලා හොයාගෙන. උඹලා නිසියාකාරයෙන් මේ රටේ ජනතාවට එකතු වෙන්න ඕනි, අයිති වෙන්න ඕනි බදු මුදල් එකතු කරලා නැහැ. ඒ බදු මුදල් වල වටිනාකම බිලියන 4ක් පමණ වෙනවා. එහෙමනම් මෙන්න මේ බිලියන 4 මේ රටේ දායකත්වයට සංවර්ධනයට යෙදෙන තැනට වැඩ කටයුතු සලස්වනකම් අපේ සටන අපි අත්හරින්නේ නැහැ කියන එකත් මේ අපි මේ අවස්ථාවේ කියා සිටිනවා. ඒ වගේම